මේ සිතින් ඇත්තටම අපි නම් මෙතනට ආවේ කොළඹින්දලා එද්දි නයිට් මේල් එකේ බදුල්ලට එන්න ඕනේ. එතකොට බදුල්ල ස්ටේෂන් එකෙන් බහැපු ගමන් පොඩ්ඩක් ඉස්සරහට එද්දි හම්බ වෙනවා බදුල්ල බස් හෝල්ට් එක. එතනින් නම් අපි ගත්තේ කහටරුප්ප බස් එක. කහටරුප්ප බස් එකේ ඇවිල්ලා මට මතක දෙයට 185ක් හෝ 184යි 184යි ටිකට් එක. එතනින් අපි ඇවිල්ලා හැබැයි අපිට කහටරුප්ප මේ හන්දියෙන් බැහැලා කිලෝමීටර 4ක් 5ක් වගේ දුරක් පයින් එන්න තියෙනවා. එහෙම නැත්නම් එතනින් අපිට ත්‍රිවිල් එකක් ගන්න පුළුවන්. එතන ඉඳලා ත්‍රිවිල් එකක ආවොත් ගාන කීයද? 700ක් යනවා. රුපියල් 700ක් ගන්නවා සාමාන්‍ය ත්‍රිවිල් එකකින්. හැබැයි ත්‍රිවිල් එකේ ආවත් ඔයාලට ත්‍රිවිල් එකේ එන තැනින් බැහැලා ත්‍රිවිල් එක එන්න පුළුවන් තැනින් බැහැලා කිලෝමීටරක් වගේ පයින් එන්න තියෙනවා මෙතනට. ඇත්තටම එන මාර්ගය දුෂ්කරයි. හැබැයි මෙතන තියෙන view එක දැක්කම ඔයාලට හිතෙනවා ති ඉච්චරේ දුෂ්කර මාර්ගයක් අනු කරගෙන ඇවිල්ලා තියෙන view ලෝකයක් වගේ තනකට කියලා. තිමුමේෂ ඔව් ඊට පස්සේ ඉතින් අපි මෙතන ආව පස්සේ අපිට හම්බුණා මේ පන්සලේ ප්‍රධානියා, ඒ කියන්නේ නායක හාමුදුරුව. يعني මේ පන්සලේ ඉන්නේ එක හාමුදුරු නමක් තමයි ඉන්නේ මේ පන්සල බලාගෙන. ඒ වගේම මේ පන්සල වෙනුවෙන් මේ හාමුදුරුව ලොකු සේවයක් කරනවා. මෙතන එන දායකයොන්ට අවශ්‍ය දැනුම, ඒ වගේම පන්සල ගැන දැනුම, ඒ වගේ ගොඩක් දේවල් අවශ්‍ය කෙනාට අවශ්‍ය විදිහට තොරතුරු ලබා දෙන්න පුළුවන් හාමුදුරු නමක් තමයි ඉතින් මෙතන ඉන්නේ. ඉතින් අපිටත් ඇවිල්ලා මෙතන කතා කරා අපිට නවාතෙන් පහසුකම් ලබා දෙන්න කියලා අපිට කිව්වා. ඔව් මේෂ, මේ ඒක ඇත්තරම මේ සෑහෙන වැදගත් දෙයක්. මොකද මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. අපි එද්දි පොඩ්ඩක් හවස් වුණා. සාමාන්‍යයෙන් අපි මෙතනට එද්දි හවස් දෙකමාර වගේ වුණා. ඒකට හේතුවත් අපි බදුල්ලෙන් බස් එකට නැග්ගි පරක් වෙච්ච එක. එතකොට අපිට ගැටලුවක් තියෙනවා. මෙතන හවස් 4න් පස්සේ මෙතනින් ආයේ බදුල්ලට යන්න බස් අඩුයි. අන්න ඒ හේතුවත් එක්ක අපිට මේ පන්සලේ නායක හාමුදුරුව පන්සලේ නතර වෙන්න අවස්ථාව ලබා දුන්නා. ඇත්තටම ඒක වටිනා අවස්ථාවක්. මොකද ඇත්තට මේ වගේ තැනක රැයක් ගත කරනවා කියන්නේ සාමාන්‍ය ෆීලිං එක. ඔව්, අමුතුම හැඟීමක් නෑ අපි වගේ කට්ටියට. ඉතින් මං හිතරෝ මේ සද රැ මේක අපේ නිකන් කැම්පින් කරනවා වගේ ෆීලිං එකක් අපි හැමෝටම එයි කියලා. ආ ගලේ පන්සලේ එහා පැත්තේ කැලාවක් තියෙනවා. ඔයගොල්ලන්ට ලොකුවට කැලාවක් වෙයි නේද? කවදද මේ මෙටික් තියෙනවා කැලාව ඇතුලේ? යද්දි මේ වගේ ආතල් ප්ලේස් එකක් ලොකු කවාන්තරයක් තියෙනවා. තේක ගස් පහු කරා දැන් මෙතන මේ ලොකු ගලක් තියෙනවා. මේකෙන් පැනලාමයි බා. තවත් අලිවිටික දකින්නේ බා. ලස්සන view point එකකට තමයි අපි මේ හොයාගෙන යන්න හදන්නේ. ඉතින් යන් අපිත් එක්ක බලහන්. මේ මෙයාට කොච්චර සල්ලි දීලා තියෙනවා හදලා තියෙනවද කියපන් තාම. ඩෙන්ජරස් ගමනක් කියන්නේ ඇඩ්වෙන්චර් පේනවා. ඩේන්ජර් ගතිය ඇලයක් තියෙන ආනතියක්. මේ ආනතිය අංශක 102යි. හරිද? පොඩ්ඩක් හරි එහෙම වුණොත් එහෙම ඉවරයි. ෂකබුම් තමයි. ඔබද දඩාර ආනතියක් තියෙන වැටුනොත් ෂකබුම් කෙලින්ම මිනි පෙට්ටි. ආ එන්න ඕනේ නැද්ද කියලා මතක් වෙද්දි තමයි. අන්න ඒකයි. ආපහු එන්න ඕනද කියලා මතක් වෙද්දි තමයි. මේ දිගට වරෙන් යන්න අර එහා පැත්ත පේනවා. මේ වෙනකන් ඔයාලා දැක්කේ හැමෝටම ප්‍රසිද්ධ ගලේ පන්සල ගාව. එතන view එක විතරයි. මේ ඇවිල්ලා අලුත්ම view එකක්. දියපකුණක් තියෙනවා. දියපකුණක්. උණු දියලි ඉඳක්. මෙතනට එන්නවා ලේසියෙන් මේ පේනවනේ. අඩියක් තිබ්බොත් මරණය. ඇත්තටම අපි මේ වෙනකන් සමාජයේ දකින්නේ නොක්කරි ලස්සන තැනක් වහන ඒ ලස්සන තැනක් ගිහිල්ලා බලලා එන දෙයක් විතරයි. හැබැයි ඔයාලට මේ වෙලාවේ දකින්න බලුවා අපේ ආලෝකයක් එක මේ පන්සලේ කාමරය අස්කරන විදිහ. මේක අස්කරන විදිහ. ඇත්තටම මේක තමයි වී යුත්තේ. අපි තැනක් දීලා එතන ඒ තැන අස් කරලා පිරිසිදු කරලා පිළිවෙලකට හරි අස්සල මේක තමයි වී යුත්තේ. ඇත්තටම මේක හිතන සමස්ත සමාජීය ආදර්ශයක් කියලා. ඉතින් අපි බලමු අපේ යාළුවෝ ටික අද දවසේ ඇතුළත කොට සිදු කරන ඒවා මොනවද කියලා. සිතානීපෙ ඔසුවකි සනස සිරුරේ සැපවේදනා කැගක් ගුම් යයි පැහැර
අපි හදන් හාමුදුරුවත් එක්ක එකතු වෙලා අපේ රාත්‍රී ආහාරය පිළියෙල කරන ගමන් දැන් ඉන්නේ. අපි හිතන් ඉන්නේ බත් එකක් කුයලා පරිප්පු හදලා සෝයා තෙල් දාන්න. මේ අර අලගිරි දෙකම බලලා ඒක මේ අපි කසුන් හාල් ගන්නවා. ආ පාතු අමෙරේට බතක් ගහපන්.